විරාමෙන් අනතුරු ඔබ නැවතත් සීසන් හිමිදිරි අපිත් සමගින් එකතු වෙලා ඉන්නේ. විරාමයට කලින් අපේ දුරකථන ඇත්ත සමග කෙනෙක් සම්බන්ධ වුණා ප්‍රශ්නයක් ගොඩනැගුවා. ඔහු සඳහන් කරේ ඔහු විවාහ වෙන අවස්ථාවේ ඔහුගේ බිරිඳගේ පාර්ශවයෙන් ඔහුට යම්කිසි පොරොන්දුවක් වුණා දෑවැද්දට මිලක් මුදලක් ලබා දෙනවා කියලා. ඒ දෑවැද්ද ඒ මුදල ඔහුට ලැබුණේ නැහැ. ඒ නිසා මේ දවස්වල බොහොම ආර්ථික ප්‍රශ්න වලට ඔහු මුහුණ දීලා තිනවා. තමන්ගේ පවුල ඇතුළේ ප්‍රශ්න ගොඩකට මුහුණ දෙනවා කියලා තමයි ඔහු සඳහන් කරේ. අපිත් එක්ක ඔහු සම්බන්ධ වෙලා ඉන්නවා නම් මහාචාර්යතුමනි අපි ඔහුට නිවැරදි පිළිතුරක් ලබා දෙන්න. ඔව්. දැන් මම ප්‍රථමයෙන්ම අර දිනශි කිව්වාගේ මම ඔහු විරුද්ධව කතා කිරීමට මම ගරු කරනවා. මට ඔහුට දෙන්න තියෙන පිළිතුර මේ වගේ දෙයක්. ඇත්තටම මේ බිරිඳගේ පාර්ශවයෙන් පොරොන්දු වෙච්ච දේ ඊටු නොකර නම් එතනත් වරදක් තියෙන බව මම අවංකවම පිළිගන්නවා. අපි කියනවා විශ්වාස පරමාඥාති කියලානේ අපිට ධර්මිනුත් උගන්වන්නේ නේද? විශ්වාසය කියන එක කඩ කරන්නට හොඳ නැහැ. අපි කියනවානේ දරුවෙකුට දෙමව්පිය මොනවා හරි දෙයක් පොරොන්දුනොත් ඒ පොරොන්දුව කඩ කරන්න එපා කියලා. ඒක ඉතින් මිනිස් ජීවිතයේ පැවැත්මට අවශ්‍යයි. ඒක හරි. හැබැයි දෙන්නේ අතර විවාහය කියන එක ගනුදෙනුවක් හැටියට දකින්න එක හොඳ නැහැ. එතකොට මානව සම්බන්ධතාවක් එතන ගොඩනැගෙන්නේ නැහැ. දැන් ඔබ විවාහ වුණේ ඒ ලැබෙන මුදල බලාගෙන නම් ඔබේ ජීවිතය ගොඩනගා ගන්න ඔබ කල්පනා කළේ ආර්ථික ප්‍රශ්න විසඳා ගන්න කල්පනා කළේ මුදලින් නම් ඔබ ජීවිතයට මුල පුරලා තියෙන ආකාරයේ වරදක් තියෙන බව ඔබ තේරුම් ගන්නට ඕනේ. ඒ නිසා ඔබේ දෙදෙනා අතර ප්‍රශ්න ඇති කර ගැනීමට ඒක ඉවහල් කරගන්න එපා කියන එක තමයි මගේ පළවෙනි ඉල්ලීම. සමහර වෙලාවට ඔබට භෞතික වශයෙන් දායාදයක් නොලැබෙන්නට ඇති. හැබැයි ඔබ කල්පනා කරලා බලන්න ඔබට ඊට වඩා වෙන මානව සම්පතක් ජීවිතයට ලැබුණද නැද්ද කියන එක. මට මතක් වෙනවා ජී.බී. සේනානායකගේ කෙටි කතාවක් නිධානය. කෙටි කතාව කියවලා නැතුව ඉන්න පුළුවන් චිත්‍රපටිය බලලා ඇතිනි. දැන් මේකේ මේ පුස්කොළ පොතක් හම්බ වෙනවා. ඒකෙන් මහා විශාල නිධානයක් යාට ලබා ගන්නට පුළුවන්. ඒ නිධානය ලබා ගන්න තුන් කුළුඳුල් කන්‍යාවක් බිල්ලට දෙන්නට ඕනේ. මේ මිනිහා මුළු ජීවිත කාලයම එහෙම කන්‍යාවක් සොයනවා. එහෙම කෙනෙක්ව හම්බ වෙනවා. එයා විවාහ කරගෙන ඒ දෙන්න එකට ගෙදරකට ආවට පස්සේ කියන දේ තමයි මට පූජාවක් දෙන්නට තියෙනවා. ඒ පූජාව දෙනතුරු අපි අඹු සමිය හැටියට ජීවත් වෙන්නට හොඳ නැහැ. ඇයි ඒක විශ්වාස කරනවා? ඉතින් දැන් මේ තැනැත්තිය ඇවිල්ලා දිනෙන් දින කාලය ගත වෙනකොට මහා පුදුම දෙයක් මේ මිනිහට දැනෙනවා. දැන් මේ ගෙදර හැමදාම ජනෙල් දොරවල් ඇරෙනවා, ගේ අතුපතු ගානවා, සුද්ධ කරනවා, කෑම ඉදෙනවා. යම්කිසි මිනිස්්‍ය වාසයක් බවට මේ ගෙදර පෙරලෙනවා. මේ මිනිහගේ හිතේ මේ තැනැත්තිය ගැන ආදරයක් උපදිනවා. මෙයාව ගේන්නේ මරන්න. මේ මිනිහට මෙයාව මරන්න බැරුව යනවා. මරන්න බැරුව යනවා. ඒ තරම් මිනිහ ජීවිතයට පෙම් බඳිනවා. දැන් මේ මිනිහා එක පැත්තකින් මිනිහා ධන තෘෂ්ණාවේ ගැලිලා ඉන්නේ, අනිත් පැත්තෙන් මේ තැනැත්තියට ආදරෙත් කරනවා. මිනිහා වියරුවෙන් කෑ ගහනවා. එයාට යාව පාලනය කරගන්න බෑ. දැන් මේ තැනැත්තිය කල්පනා කරන්නේ, මේ අහිංසක තැනැත්තිය කල්පනා කරන්නේ අර පූජාව නොදුන්නු නිසා තමයි මෙයාට මේ අසනීපේ. ඇයම ඔහුව පොළඹවාගෙන ඒ පූජාව දෙන්නට යනවා. ඒ පූජාව දීලා ඒ විලාවේදී ඇත්තටම ඇයව මරණ එකනේ කරන්නේ. හොයනවා නිධානයක්. මේ මනුස්සයා ජීවිතේ නැති කරගන්න තීරණය කරනවා. ඇත්තටම කතාව ඇතුළෙන් අපිට ඒක කියවනකොට දැනෙනවා ඔහුට නිධානය ලැබිලා තියෙනවා. නිධානය තමයි අර ජීවිතේ. නේද? ඒ නිධානය ඔහුට දකින්නට ඔහු අසමත් වුණා. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕනේ ජීවිතයේ තියෙන සල්ලි මත නෙමෙයි. මිනිසුන්ට ජීවත් වෙන්න සල්ලි අවශ්‍යයි. හැබැයි සල්ලි මත නෙමෙයි ජීවිතයේ තියෙන්නේ. ඉතින් මම මේ දේත් කියන්නට කැමතියි. දැන් අපි ප්‍රායෝගිකවත් ප්‍රශ්නයක් දිහා බලන්නට එපා. ඒ තැනැත්තියගේ දෙමව්පියෝ කිසියම් පොරොන්දුවක් වුණා නම් ඒ පොරොන්දු ඉටු කරන එක සදාචාරාත්මක යුතුකමක්. හැබැයි ස්වාමි පුරුෂයෙක් හැටියට ඒ උඩ තමන්ගේ බිරිඳට හිංසා කිරීම, නොසලකා හැරීම, ඔබ ඔබව පීඩණයට පත් කර ගැනීම, ඔබේ ජීවිතයේ ගොඩනගා ගන්නට තිබිච්ච අවස්ථාව එතනයි කියලා කල්පනා කිරීම ඒ තරම් සුදුසු නැහැ කියන එකත් මම කියන්න කැමතියි. ඔබේ ශක්තියෙන් ඔබ ජීවිතයට මුහුණ දෙන්න. ඔබේ ශක්තිය, ඔබ ඇතුලේ තියෙන අභ්‍යන්තර ශක්තිය තේරුම් ගන්න. අර ඩේල් කානගී කියනවානේ හැම මිනිහෙක් ඇතුළෙම යෝධියෙක් ඉන්නවා. අවාසනාව මිනිස්සු අඟුටු මිට්ටෙක්වත් ඉන්නවද කියලා දන්නේ නැහැ කියලා. තමන්ගේ ඇතුලේ ඉන්න යෝධියව අවදි කරගන්න.
उबे वायस अवर्दु तीस एकाई उब विवाह वेला अवर्दु थुनाई वेन्ने जीवित सुंदरतम अवधिय निदाने केटिकता वजीबी सेरनायक महात्म्यागे एय मे मोहते दी निदर्शनयक कोट दक्व महाचार्य सरत्ति जेसुरी महात्म्या एहि निदाने अवसानेदी तिबुने अर तमंग गेना बिरिंदगाव नम उबे दायादिय उबे बिरिंद उबट बहु देवल ऐसे दिना गन्न पुलुवंग वेयि शक्ति एला गन्न पुलुवंग अपि वेनस् वेमु अपिट वेनस् चेन्न पुलुवंग हितवतुनि उब 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 अवंकव ओय गटलु इदिरिपत् करे उबट ए पिलिबंद हृद साक्ष्यक् तियेन निसा उबट उवमनाय मेक वेनस् करगन्न समहरट बिरिंदगे मौप्यन्गे पार्श्वयत् वेनस् वेयि उब वेनस् वुनोत् ए निसा अपि मे मोहते इंदला वेनस् वेन्न पटन् गनिमु දැන් ඔබතුමා එහෙම ජීබී සේනනායක මහත්මයාගේ නිධානය කෙටි කතාව ගැන කිව්වම අපිට තවත් මතක් වෙනවා කලහය කෙටි කතාව. එහිදිත් අපේ මතකයේ නිවැරදි නම් බිරිඳ සාරියක් ගෙන්න ස්වාමියාට මුදල් දෙනවා. සාරිය ගෙන යන අතරතුරේදී පොත්‍රාක් පොත්සාප්පුවක තියෙන පොත්‍රාක් එකේ තියෙන පොතක් දකින්න විවාහය සහ විවාහය ගැනම ලියන දාර්ශනික පොතක්. ඉතා විශිෂ්ට පොතක්. පොත අරන් එනවා. හැබැයි අවසානයේදී බිරිඳ මොකද කරන්නේ පොත් සියල්ල संकीर्णता ඔබ ලියනවා මෑතකම ලියන පොත ආදරයයි කරුණාවයි ආදරය මෙන්ම කරුණාව ස්ථාවර හෝ තද දෙයක් නොවන බව පැහැදිලිය හැම මිනිස් හිතකම ආදරය සහ කරුණාව ජීවන මිහිර අත්විඳින්නට නම් අවශ්‍යමය හැම මිනිස් සිතකම ආදරය මෙන්ම කරුණාව උපදී එපමණක් නොව හැම මිනිස් සිතකින්ම ආදරය සහ කරුණාව ගිලිහි යෑමද ස්වභාවයකදී ගිලිහි යෑමද ස්වභාවයක හැබැයි එතුමා තවත් දුරටත් ලියනවා මට සිතෙන්නේ එය පිපී දිරුණු මලක් පරව බිම පතිත වීමට සමාන බවයි. එනමුත් ඒ මල් ගසෙහි තව තවත් පිපි දිලෙන මල් ඇතිවන බව අමතක නොකළ යුතු කාරණයකි. කරුණාව සහ ආදරය කියන මල ඔබේ හිතෙන් පරවලා වැටෙන්න පුළුවන්. අමතක කරන්න එපා මේ මල් ගහේ තවත් මල් පිපෙන බව. අපි තවත් තැනකට යනවා මේ කාලයේ ඊටාම අඩුයි. පිරිමි සහ ගැහණු කියන්නේ සතුන් දෙකොට්ටාශය මෙයාගේ ගතිගුණ වෙනස් වෙනවා ගොඩක් වෙලාවට අපිට දුරකථන ඇමතුමෝසේ මහාචාර්යතුමනි සඳහන් කරපු කාරණාවක් තමයි මගේ භාර්යාවගේ ගතිගුණ එතරම් හොඳ නෑ යා නිතරම කෑ ගහනවා හැමතිස්සෙම කේන්ති ගන්නවා කතා කරන්න දන්නේ නෑ මෙන්න මේ වගේ මේ කටසරයි මෙන්න වගේ නුරුසන වශන කියන මෙන්න මේ වගේ මේ විවිධ දේවල් අපිට සඳහන් කරා මේ කටසර වෙන්නේ නුරුසන ගතියක් ඇති වෙන්නේ ඇයි මෙහෙම වෙන්නේ और दें विवाह वेन्न कालीन समानलाट आदर रूप पेम्मतुन युवलाक्वेन्नट पुलवाम एकाले कटसर देनुनी नेद्द पस्सेद देनुनी विवाहें पस्सेद देनुनी ओकत पोड्डा कल्पना कला बलन्न कियला मम कियनवा अपि एक कल्पना करन्न पुंचि इडक लबा देमु महाचार्य तुमनी इट कालीन अपि केटी विरामय करगमु ए विरामय अतरतुरदे ओब कल्पना कला बलन्न मेन्न मे महाचार्य तुमा संधान करपु कारणावा